අල සඳහා හැදෙන රෝග තියෙනවා. ලුණු සඳහා හැදෙන ඒවට අපිට කාබනික වශයෙන් දෙන්න විසඳුම් නැහැ. ඒ නිසා අපි රජයේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා අපිට අවස්ථාවක් දෙන්න අපි හඳුනාගත්ත ඒ කියන්නේ ආනයනය කරන ලද පොහොර පලිබෝධනාශක දිලිරනාශක වලින් ඉතාම සුළු ප්‍රමාණයක් ගෙනෙල්ලා දෙපාර්තමේන්තුව සතුව තියාගන්න. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි නුවරඑළියේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ AI මහත්තයා සහතික කරනවා. අපි එතන නිර්දේශයට අනුව අපි පලිබෝධනාශකය දෙනවා. එතකොට අපි ඉනෝගනික කලාපයක් කරන එක නම් කරනවා. මොකද එහෙම නැත්නම් අපිට සමහර විශේෂ අපනයන වෙළඳ පොළට එහෙම කරන ව්‍යාපාරිකයෝ ගණනාවක් ඉන්නවා. ඒ නිසා මේක විවෘත වෙළඳ පොළට අපි දෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ අපි ඉතාම පොඩි ප්‍රමාණයක් ගෙනලා අපි ළඟ තියාගන්න අපි වසංගතයක් එවැනි දෙයක් ඇතිවෙච්ච වෙලාවකදී භාවිතා කිරීම සඳහා තමයි අපි ඒක හදන්නේ. ඒකත් අපි ගෙන්නන්නේ මේ පලිබෝධනාශක දිලිරනාශක වර්ග හතරක් තියෙනවා. තුන සහ හතර වර්ගයේ තියෙන දිලිරනාශක සහ පලිබෝධනාශක කීපයක් කෙරෙහි අපි අවධානය යොමු කරලා තියෙනවා. අපි ඒ පිළිබඳ ලයිස්තුවක් හදනවා. කට උතර නැති වෙන්න කලින් සිග්නල් ඩීප් ක්ලීන් එකකට මාරු වෙන්න